නැවතත් ප්‍රවෘත්ති එක්සත් ජාතික පක්ෂයට අද පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සංධානය සහය ලබා දීම පිළිබඳව මහජන නියෝජිතයින් අදහස් පළ කළා. තියෙන්නේ සංවිධානයත් මේ අවස්ථාවේදී මෙම සහයෝගය පළ කිරීම විශේෂ කාරණයක්. අපි ස්තුතිවන්ත වෙනවා. මෙම දෙවැනි වගන්තිය සහ නවවෙනි වගන්තිය කිසිම ආකාරයකින් වෙනස් කිරීමකින් තොරව නැවත අපි ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මේ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කතා කරනවා නම් ඒ කාරණා දෙක ආරක්ෂා කරමින් තමයි දේශපාලනයක් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. දැන් අද පාර්ලිමේන්තුව ඇතුලේ කැමැත්ත ප්‍රකාශ කළාද? එතකොට මේ කැමැත්ත ප්‍රකාශ කරන්න කවුද එකතු වෙලා තියෙන්නේ? අර ෆෙඩරල් දෙන්න කටයුතු කරපු උතුරෙන් හමුදා කඳවුරු දිගින් දිගටම ගලවන්න පහුගිය කාලේ අරඳපු TNA එක එක්සත් ජාතික පක්ෂයට උදව් කරනවා පහුගිය 30 වසරක යුද්ධය තුල වග කියන්න ඕන කොටිය නිදහස් කරගන්න. පසුගිය මාසය තුල පමණක් පුද්ගලයන් 1413 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගෙන තිබෙනවා. එමෙන්ම මෙම මාසයේ මුල් දින 10 තුල පමණක් 48587 දෙනෙකු තම පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කරන්නේ. දිවයින විවිධ ප්‍රදේශවල ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මෙලෙස සමාජිකත්වය ලබා ගැනීම විශේෂත්වයක් වනවා. පක්ෂයේ ශාඛා සමිති ජාලය සහ තරුණ හා කාන්තා සංවිධාන ජාලය බලසම්පන්නම දේශපාලන සංවිධානය ලෙස පවත්වාගෙන යාම පිළිබඳ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු හෙළි වුණේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ එළඹෙන වසර නියත වශයෙන්ම මැතිවරණ වසරක් බවයි. පොදුජන පෙරමුණ ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම් බවද රාජපක්ෂ මහතා හිදී අවධාරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනයේ සඳහන්. 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය මෙවරත් රාජ්‍ය දැව සංස්ථාව හිමි කරගත්තා. රාජ්‍ය දැව සංස්ථාව මෙම සම්මානය හිමි කරගත් තුන්වන අවස්ථාව මෙයයි. සම්මාන උළෙලේදී හිමි වූ සම්මානය එම සංස්ථාවේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැතිතුමා වෙත අද පිළිගැන්වුවා. ඒ ජනාධිපති කාර්යාලයේදී රාජ්‍ය දැව සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ MYT පවර කුමාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. 2018 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල මත ලබන වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා. සිංහල මාධ්‍ය සඳහා කොළඹ රාජකීය විද්‍යාලය වැඩිම ලකුණු සංඛ්‍යාවක් දක්වා තිබෙනවා. ඒ ලකුණු 187ක්. මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 186ක්ද ගාල්ල රිජ්මන්ට් විද්‍යාලය ලකුණු 185ක් ලෙසද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ බාලිකා පාසල්වල කඩයිම් ලකුණු ලෙස කොළඹ විශාකා විද්‍යාලය ලකුණු 189ක්ද මහනුවර උසස් බාලිකා විද්‍යාලය ලකුණු 181ක්ද එම නිවේදනයේ දැක්වෙනවා. පවතින අර්බුදයට විසඳුම් ජනතාව අතරට යාම බව ජනතා නියෝජිතයින් පවසනවා. නිදහසේ කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණේ අදාළ තීරණය ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දිය යුතු බවයි. ජනතාව ගැනයි අපේ විශ්වාසය තිබෙන්නේ. අපේ මේ එකතුවට අතිවිශාල මහජන වරමක් අපිට දැන්ටමත් තිබෙනවා. ඒක නිසා තමයි එක්සත් ජාතික පක්ෂය කුලප්පු උනේ. ඒ ජනවරම විමසීමට යන්න තිබුණු පාර අපේ අවහිර වෙලා ඒ අතරතුර මේ හදු ආණ්ඩුව ගෙන යාමට අපිට තිබුණු ඉඩකඩ තවත් පැත්තකින් ඇහිරිලා පාර්ලිමේන්තුව තුළ අපට ක්‍රියාත්මක වීමට තිබුණු ඉඩකඩ කතානායක විසින් අවුරලා. මෙන්න මේ වැටලීම තුලයි අපි ඉන්නේ. අනුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අවස්ථාවකදී නම් රටේ ජනාධිපතිවරයාට මාස 3ක් පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතුව රටේ මුදල් පිළිබඳ තීන්දුව ගන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයේ ජනතාවට තීන්දුව ගන්න පුළුවන් අවස්ථාවක් උදාවන පරිසරයක් මේ රටේ නිර්මාණය වෙයි කියලා. රටේ ආර්ථික අර්බුදය පිළිබඳ ඇත්ත කතාව බැඳුම් කර ගනුදෙනුව මිස අන් කිසිවක් නොවන බව නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය අවධාරණය කරනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීමට සති කිහිපයකට කලින් මහබැංකු වංචාව පිළිබඳ කාරණේට අත්අඩංගුවට ගැනීමට කීප දෙනෙක්ව පොලිසියට ඕන කරලා තිබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොලිසියට බලපෑම් කරලා ඒ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරපු බව අපි තමුන්නාන්සලට කියන්න කැමතියි. බටලන්ද වදකාගාරයේ නිර්මාතෘවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව
අපි කවුරුත් දැනගෙන ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු කරා ඒ පරීක්ෂණ කටයුතු වලදී ඒ කරුණු බොහෝ දුරට හෙළි වුණා නමුත් අවසානයේ චන්ද්‍රකා මැතිණියේ වාර්තාව එළියට නොදා පැත්තකින් තිබ්බා. ඒ වගේ කටයුතු වලට රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරිම දක්ෂයි. ඒ නිසා අදත් එතුමා හිතන්නේ කොහිම උතේ හරි ශ්‍රී ලංකා මහ බැංකු මහා මංකොල්ලේ පරීක්ෂණ කටයුතු පැත්තක දාලා ඒ අදාළ ඒ වැරදිකරුවෝ සියල්ල නිදහස් කරන්න ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිතුමිය සඳහනක් කළා ලංකාවේ ආර්ථිකය ඉතාම අනතුරුදායක තත්ත්වයකටපත් වෙලා තිබෙන බව. නමුත් මේ ආර්ථික විනාශය ඇති වුණේ පසුගිය මාසේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් සහ අපිව කැබිනට් මණ්ඩලයට පත් කිරීමෙන් පසුව නෙවෙයි. 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා මහදවල් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලේ සිද්ධ වුණා. ඒ සිද්ධ වෙච්ච දවසේ ඉඳලා තමයි ලංකාවේ ආර්ථික පරිහානිය කඩාවැටීම ආරම්භ වුණේ. එළ සුවජාතිකයන් වෙනසෙන විජාතිකයන් සැනසෙන වැඩපිළිවෙලක් ලංකාව තුල ආරම්භ කළා. ඒ නිසා රුපියල මස්තබාල් දුවීම මහින්ද රාජපක්ෂ අගමැති වීම නිසා සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. රණෝරාව රජයේ වනාන්තරයේ අක්කර පහක භූමි ප්‍රදේශයකට ගුණින් බීජ ඉසීම සිදු කෙරුණා. ඒ වනාන්තර යලි වගා කිරීමේ ව්‍යාපෘති යටතේ. කටුනායක ගුවන් හමුදා කඳවුර විධායක කෘෂි ඒකකය පෙරදිනිය විශ්වවිද්‍යාලය සහ මාස් හෝල්ඩින්ග් සමාගම එක්වයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. 2030 වසර වන විට හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීම මෙහි අරමුණයි. කරඳ මී කුමුක් යන ශාකවලට අයත් බීජ ගුවනින් පොළොවට ඉසීම මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මගින් බීජ 5000ක් පමණ මුදා හැරීමටයි කටයුතු කෙරුණේ. ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයපති මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ව්‍යාපෘතියට සිය සක්‍රීය දායකත්වය ලබා දෙනවා. ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ චීනයේ චොංචිං විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. ඒ අනුව ඉදිරියේදී මෙරට ජනමාධ්‍යවේදීන්ට එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව හිමි කර ගැනීමට අවස්ථාව උදා වෙනු ඇති. ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබුවේ එහි සභාපති නලින් අපොන්සු මහතායි. චොංචිං විශ්වවිද්‍යාලයේ වෙනුවෙන් මහාචාර්ය සුෂෙන් මහතා ගිවිසුමට අත්සන් තැබුවා. මෙහි වැදගත්කමක් වන්නේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ශාස්ත්‍රයට අයත් අයට චීනයේ විශ්වවිද්‍යාලයක ජනමාධ්‍ය විෂය හැදෑරීමේ අවස්ථාව මේ හරහා උදා කරගන්න අවස්ථාව ලැබෙනවා. අප බලාපොරොත්තු වෙනවා CNU විශ්වවිද්‍යාලයත් සමග අනාගතයේදී අප සංගමය හරහා විශේෂයෙන්ම ශිෂ්‍යත්ව ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඒ සඳහා අප ඔවුන් සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කරනවා. දැන් ව්‍යාපාරික පුවත්. ලින්ක් නැචරල් සමාගමේ දායකත්වයෙන් සමනල කන්ද අඩවිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය මෙවරත් ක්‍රියාත්මක කරනවා. දිරාපත් නොවන ද්‍රව්‍ය ඉවත් කරමින් පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ වන්දනාකරුවන් දැනුවත් කිරීමටද මෙහිදී පියවර ගැනෙනවා. ලබන 29 ජනවාරි 12 සහ 20 වන දිනයන්හිදී ශ්‍රමදානයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සමනල අඩවිය කලිකසල වලින් තොර කලාපයක් බවට පත් කිරීමේ ජාතික වගකීම සහිතව ලින්ක් නැචරල් සමාගම මීට දායකත්වය ලබා දෙනවා. සන්සිල්ක් රමණි ප්‍රාන්දු කේශහා රූපලාවන්‍ය අකඩමිය සංවිධානය කරන උපාධි ප්‍රදාන උත්සවය හෙය ආට් 2018 පසුගියදා පැවැත්ුණා. සම්භාව්‍ය විලාසිතා සහ කොණ්ඩා මොස්තර ශිල්පීන්ගේ සහභාගීත්වයෙන්ුයි එය පැවැත්ුණේ. සන්සිල්ක් සහ රමණි ප්‍රාන්දු සැලොන්හි විශ්වාසනීය සන්නාමය පවත්වාගෙන යා හැකි කේශ අලංකරණයේ විශිෂ්ටයන් 200කට පමණ සාධකපත් මෙහිදී පිරිනැමුණා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk